Thank you.
Bye.
Sajang wihaya madi
Chittata kumara nanmante ge haya sudra devi nanmante ge sarana mangalya pinisa magul mandape yamu karavannai tita digasulot riyam palala pagulot riyam mandape yam karava rangulu soyava rangupatiwa ran sudu nil patta kadiyen uduriyam badewa පදලොත් පරගත් කඩකොල් අකුල උකුල රෝලු නෙලුන් කපුනා බනා කොබෝලීලා සෞකේතාගෙන් මල්දං පතුරුවා බසරාත්‍රි රූපල රූපාස වෛතුමණ යන සතරවරන් රාජෝත්සමයා නංවා කෝරු ඊට පිටස පාමට වත්සකින් වතා ශිවකල පූර්ව මහරුක් මල් සරසා රම්පහන් ගල්ලා රවිචන්ද කුද පුද ගුරු සුත්‍ර රණි රාහු සහම්පදීනම් රත්මරාජා නල්වාන්සේ විදිවගේ උත්සවපත්යේ වඩා වර්ධන වෙන්ටත් සිරුදිල් දෙවිගන් වහන්සේලාගේ පීඨාසිරවාදය ලබන්නට පොළොව මහේ කාන්තාවින් වහන්සේගේ පීඨාසිරවාදය ලබන්නට ජයන්තු දමංගල්‍යක් වේවා භවතු වේවා යනු කිහිහේ මේ පෙන් බඳුන් නුල් පිරිත්තුව බදිමින් කරනසේ ඒද අවසරයි මේ දැන් රස බරෝගෝ නත්තකෝ මාතේ බවත් සන්ද්‍රායෝස ගීජයි කෝ බව බදු දබ්බ මංගල රක්කන්දු ගබ්බ දේතා සපුගුද්ධාන් පාලේන සදා සොත්තේ වන්දතේ බදු දබ්බ මංගල රක්කන්දු ගබ්බ දේතා සප්ප ධම්මාන් පාලේන සදා සොත්තේ බවන්දතේ බෞද්ධ ගබ්බ මංගල රත්නසු ගබ්බ දේවතා සබ්බ ගංගාන බාලේද සදා සොත්ති බමන් තුතේ නම්මාගෙන සිත එකලෙද මහනෙගුණා මසිං ඇතල Yeah.
තියාගෙන නැරෙලිගී ගායනා කරලා මේ ලෝකට මේ සමාජයට සමත් සමාජයේ යහපත් පුරවැසියක් බවට පරිවර්තනය කරපු ආදරණීය රත්තර මෑණියෝ. එහෙම නම් මේ දයාබර දීනිය බොරු මත්කරමුද තබල තමන්ගේ ආදරණීය තමන් කැමැති සහකරුවරු තරණ බඳලා දෙනවා නම් ඒක තමයි මේ දෙන්නා මේ අහිංසක දීනියගේ ආදරණීය දෙමාපියන් දෙන්නා ලබන ඉතාම යුක්තිය සතුටේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන දෙමාපියෝ වැටින් වැඩි යුතු වශයෙන්. ඒ වගේම තමයි මොනමාල මහත්මයාගේ පාසියේ නැඳෑ ජෝතුන් දෙමාපියෝ ඇතුළු සිද්දනාම ඒ කාර්යය තමයි බලාපොරොත්තු වන්නේ. ඒ නිසා ඔබලාට කවදාවත් වරදින්නේ නැහැ. එහෙමනම් මෙන්න එදා බීපු ඒ ක්‍රීවලට පව සමාකරවා ගැනීම වශයෙන් අදේ බෑනලුවන් සමාව ආයදෙමින් ඒ දීනිය වෙනුවෙන් ඒ අහිංසක අම්මට එහෙම නැත්නම් නැන්දාමට මේ කච්චි ක්‍රිකට් දෙලි දෙනවා. මේක එදා සිද්ධ වුණේ සුද්ධෝදන රජුණන්ගේ පියාණන් වන ඔක්කාගේ කියන රජුණන්ගේ කාලයේ සිද්ධ වීමක්. ඒ චාරිත්‍රයක් වශයෙන් එදා සිට මෙදා දක්වාම අපිට ආවේනික වෙලා උතුරට පහතට බේදයකින් තොරව ප්‍රමාණිකුල කරගෙන යනවා. එහෙමනම් මේක කවි තියෙනවා 30 තනක්. ඒ 30 තන කියන්නේ කිව්වොත් ගොඩක් වැඩ යනවා. මම ඒකෙන් හරවත්ම ඕනම කවි කීපයක් ප්‍රකාශ කරන්න කවි කීපයක් නැත්තම් වැඩක් නැහැ. ලුණු නැති හොද්ද වගේ එක ලක්ෂණක් නැහැ. ඒ නිසා ඒක ඉතිසලා ශ්ලෝකයක් තියෙනවා. ඒ ශ්ලෝකේ කියලා අපි බලමු. ඉමේ බද්ද මහා කප්පේ චොප්‍රක්ම ප්‍රක්ම කාමකේ ඔක්කාක රාජ කාලේන ब्रह्मा विषय पवत्ति ओंकार करिए ना बमोने कुएगम वेसना सोमसिरी किए ना कुमारी बमुनट दाव उपना माउपिय वरु हट दारो दुखत समवनत उपमा करनत दया कुमारुनी नत दनिय मेट Thank you.
ordinary, no, really don't think so. Not a love this true. Common destiny, we were meant to be, me and you. Like a perfect scene from a movie screen, we're a dream come true. Suited perfectly.
Thank you.
Thank you.
जो ऐसे मुस्कुराया हूँ तुम्हें देखा तो जाना ये कि क्यों दुनिया में आया हूँ। हुआ है आज पहली बार जो ऐसे मुस्कुराया हूँ तुम्हें देखा तो जाना ये कि क्यों दुनिया में आया हूँ। ये जाले करके जा मेरी तुम्हें जीने में आया हूँ। मैं तुमसे इश्क करने की इजाजत रब से लाया हूँ। जमीन से आसमां तक हम ढूंढ आए जहां सारा बना पाया नहीं अब तक खुदा तुमसे कोई प्यारा। बातों में तेरी है बदमाशिया सब पे वजह की है तारीफियां। मैं लिख दूँ आसमां पर ये कि पढ़ लेगा जहां सारा हुआ ना होगा अब कोई यहाँ हम दो सा दोबारा। मैं दुनिया भर की तारीफें तेरे सजदे में लाया हूँ। मैं तुमसे इश्क करने की इजाजत रब से लाया हूँ।
සුලන් රැලි නිතුවත් රහින හෙනවා නීල නයන යුග හිරු වෙලියෙන් බබලනවා මල් පොකුරක් පිපුණසේ හිරු වෙලියක් දුටුවසේ යුග ගානක ආලවන්තකම් මට දැනෙනවා මීරි මතකයන් හිත අත්තර රඟ දෙනවා කෝල කොමල හිත සිහිලැල්ලෙන් හිනැහිනවා රැලියායක් නැගුණුසේ පින ගැටියක් තිබුණසේ හිත් යායක සෙනෙහෙවන්තකම් මට දැනෙනවා ඒ සිත්තම සුවඳ සොයා ගනිමින් ඔබටයි ආදරේ කියමින් සෙනෙහස දිවිය පුරා රකිමින් මාළඟ සුරියේ මගේ හදුරැඳි සිත්තමක් විලසින් මිහිපිට දෙවඟනක් මවමින් ඔබ මට රන්රුවක් තබමින් මාදිනු විතුරියේ
මොහොතේ ලකාගෙන සුබ හෝරාව අනුව අපි වචනයක් තුනක් කතා කරලා
මේ අවිද්‍යාවාදී යෝධින් දෙකලගේ ඒ මංගල ගමන් මාර්ගයේ ගමන් කරන පියුත් මාර්ගයේ තුලට අපි පෙවි කෙරලා ඔවුන්ට බැනීතියන් වශයෙන් අපි යංසි අවවාද අනුශාසනාවක් පවත්වලා මේ මංගල සමාවේ වැඩ කටයුතු නිමාවට පත් කිරීමට සූදානම්. කෙසේ වෙතත් බැනීතියන්ගේ යුතුයකමක් තිබෙනවා මේ දෙන්නට අනිවාර්යයෙන්ම මොහොතක් හෝ පොඩ්ඩක් හෝ සල්ජක් හෝ අවවාදයක් අනුශාසනාවක් දීලා මේ මංගල යුවදිවිට පත් වෙච්ච මේ දෙදෙනා මේ මංගල ගමනේදී තමන්ගේ ස්වාමි දියණියට ගෞරවයක් අත්ව ස්වාමෘතේ පදේ ජීවත් වෙන්නේ කොහොමද කියලා ඒ වගේම ස්වාමි දියණිය තමන්ගේ ස්වාමි පුරුෂයාට ආදරණීය බිරිඳක් අතරින් කොහොමද තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක ජීවත් වෙන්නේ කොහොමද කියලා යන්ති අනුශාසන අනුකම්පාවක් ලබා දෙනවා නම් වැඩි දෙමාපියන් වශයෙන් අපි කොටයි කියලා අපට මේ මල්මාමත ඉතාමම පිරිසුදුව ඉතාමම අලංකාරව ගමන් කරන්න නම් මේ දෙපාර්ශ්වයෙන්ම ස්වාමි පුරුෂයාගේ ස්වාමි දියණියගේ බුද්ධි බලමහිමය ඉතාමම අපට ප්‍රයෝජනවත් වෙනවා මේ බුද්ධි බලමහිමය තුළ තමයි මේ යුග ජීවිතයේ සාර්ථක වෙනවාද අසාර්ථක වෙනවාද කියලා නිගමනයකට අපි එළඹ වෙන්නේ දයාබර සහෝදර සහෝදරියන් ඔබගේ වගේ දයාබර සහෝදර සහෝදරයන් අතර ඥාති හිතවතුන් ශිරුනා අතරින්ම ඔබට අපි ලැබෙනවා අලුතෙන් ඒ වගේම ඥාති සම්බන්ධයක් තියෙන ඥාති පරිපුණක් අද ඔබ එතන තමයි මේ ගිහිල්ලා ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ එනිසා ඔබට අද තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාගේ ගති කරුතුන් අනුශාසන අනුගමනම අවවාද ඔබ අරගෙන ඒ ස්වාමි පුරුෂයාට ගුණගරුක බිරිඳක් වශයෙන් සීකරු බිරිඳක් වශයෙන් ගුණහපත් බිරිඳක් වශයෙන් අවංක බිරිඳක් වශයෙන් ලිංගතු බිරිඳක් වශයෙන් ඔබට අද සෙනෙහවත් ආදරණීය රත්තරන් දෙමාපිය දෙපාරක් ඔබට හම්බලා ඉන්නවා අහගන්න නාබර වයසට ගෙල මොන අදැණි දවසක නගේ ආදර ගඟුලක පේනන පින්බර දියණිය මගේ බලමයිමය පෙන්නාසින් හෙල වනිතා පරපුරේ සැලකිලිමත් වෙනු මැන දිය නියදියෝ නොවේ තොරැඟරේ කඩපොට උද විශ්වාසය වැඩි හිටි පිරිසගේ හිතේ වැඩ කටයුතු නොකරනු මැන දියණිය ඔබ හිතු මතේ සෝමාලීලා නොලා පෙර වනිතා පරපුරෙන් අපේ සැලකිලිමත් වෙනු මැන හෙල වනිතා පරපුරෙන් අපේ නන්න මාම තමන්ගේ මවෝ විය දෙන්නා ලෙසට සලකා සැමියා සමගි ජීවත් වෙන හොඳට ගුරුතුම් මේ දෙන්නා දෙනවා දුවේ ඔබට යහපත් පතිනියක් වෙන්න සිත නොමැන විනෙවිත ගේ දොරලට නොකරාගර ඉන්නට එපා ඔන්න උඩින් නැගිටලා වැඩ කටයුතු අරඹනු හොඳද දුවේ පුතේ හිනාවෙවි හිටියත් ඔය දෙන්නා කියන මෙන ඔවදන් අර සිත තුල නර තල්නා යහපත් ගුණ ගරුව පෙරෙසට සැලකෙනෙමක් නොහල්න ඕප දූප එහෙන් මෙහෙන් එපා ගහුලා තල්න කේලම්බත් කිව්වොත් යම් කවුරුත් නොබට එයයි හතුරු කරන්න ලද සිතන්න දුවේ එවිට තමන්ගේ මවපිය ගන්නා ලෙස මෙහි සලකන්න ලැබු මේ යුග ජීවිතේ සතුටින් ඔබ අරඹන්න පොඩ්ඩක් මම මේ කිව්වේ ඈ මොකද කාලේ නැහැ එනිසා අනිත් පැත්තට දෙන්න එපා හොඳයි පුතේ මම ගොඩක් කියවන්නේ මෙම ලැබුවා වූ මංගල කටයුත්තේ මංගල ගමනේ ලක්ෂණ ලක්ෂණමල් තිබේවා ලක්ෂණ ලසන් ලක්ෂණ ගමන් මාර්ගයේ යන්නට හැකි වේවා බුද්ධිමත් ඔබ දෙපළට තවත් අනුශාසන අනුකරණ මොනවත් ඕනේ ඒ නිසා මම බාර දෙනවා මෙතින් තවත් සල්ලා කතා කරන්නට මේ මනාල මහත්මයාගේ ඥාති පිටවයි මේ පුතා ගැන නම් ඉතින් මේ විවාහ ඉතාමත්ම ප්‍රාණිතක දුරක් කාර්යයක් කිස්සේ ආදර හමුවීමකින් කොහොමද හමුවීමකින් ඒ දෙපළ හමු ඇත්තටම මේ පුතා ගැන කියනවා නම් ඉතාමත්ම චරිතයත් ඉතාමත්ම උසස්
භාෂා දිගිය සිට අපේ ගම් තුළ ජීවත් වෙන සමාජ රටාව තුළ මේ පුතා ඉතාමත්ම දැහැමින් ජීවත් වූ පුතේ. අපි ඒක කියන්න ඉතාමත්ම හදවත එකඟව කියන්නේ මේ පුතා දුරාචාරය අනාචාරය කිසිම කිතන ඕන චරිතාර්ගයක් දෙන්න පුළුවන් ඉතාමත්ම වටිනා පුතේ. අද සමාජයේ කොල්ල හොයා ගන්න පුළුවන්. හැබැයි කොල්ල හොයනකොට විවිධ දේවල් වලට නතු වෙච්ච කොල්ල තමයි අද ඉන්නේ. සෝදුව, දුරාව, වෙනත් වෙනත් ව්‍යාපාර වල යෙදිච්ච දවුරු තමයි ඉන්නේ. නමුත් අපි ඔබ කියන්නේ මේවරත්න තරුවන්ගේ මේවරත් සහෝදරයාගේ ඉන්න පුතාලා දුවාලා ඇත්තටම ඉතාමත් චරිතාර්ගයක් දෙන්න පුළුවන් පුතේ තමයි ඉන්නේ. ඒකම අපි ඔබ කියන ඒ පුතා ඇත්තටම ඉතාමත් හොඳ පුතේ. මේ පුතා පාසල් දිවියේ ගත කරාට පස්සේ අමුදාසයට යන්න ප්‍රථම වුණත් මෙතුමා දැහැමි ජීවිතයක් ගත කරා. සෑම පොයකම සිල් සමාදන් වෙන දරුවෙක්. අසත් මේ ගීල ගුරුවරුත් එක්ක සිල් සමාදන් වෙන දරුවෙක්. එහෙමනම් මොහුගේ චරිත රටාව පටන් ගනි ආගමෙන්. ආගමෙන් පටන් ගත්ත දරුවා ඊට පස්සේ යනවා කොහෙටද යන්නේ? රට බේරා ගන්න යනවා. අද අපි මෙහෙම ඉන්නවා. අද අපිට එහෙම ගීමේ හැකියාවක් නැහැ මේ දරුවෝ හමුදාසයට නොකියන. ඒකට අද අමතක. අද ඇත්තටම අපි සින්දු කිව්ව දරුවෝ ගොඩක් හිටියා. අපිට අද නැඳෙනවා මේ දරුවෝ නොහිටියනම් අපි අද මෙහෙම ඉන්නවද? එදා හමුදාවේ සෙබලෙකුට දුවෙක් දෙනවා කියනවා නම් කිසිම කෙනෙක් දෙන්නේ නැහැ නේද? ඇයි ඊළඟ සතිය වෙනකොට ඔව් වැන්දම මාතාවක් වෙනවා. ඒක කවුරුත් පිළිගන්නවනේ. එහෙම රටක් පිළිති රටක් නේ. මේ බේරාගත් රටේ දූපුතුන් තමයි විරෝධා රණවිරුවන් තමයි මේ මෙයාත් මෙයාගේ මල්ලි. ඒ වගේම ඉන්නවා අපේ රට. අද සින්දු කියපු දරුවෝ ටික ඔච්චර ආඩම්බරයි. ඔය දෙවියන්ට ආරාධනා කරන අපේ රට රැක දෙන්නේ නෑ පුතේ. අපි ඔබටයි කියන්නේ අපේ රට රැක දෙන්න කියලා. අවසාන සින්දුවේ කියවුණා කවුරු අහන්නේ අපි සුබදුව අපි නැටුවට අර්ථය තේරුම් ගන්න. ඒ දරුවෝ ටික කිව්වේ මොකද්ද? අපේ රට රැක දෙන්න දෙවිඳුනි කියලා. නෑ මම කියනවා අපේ රට රැක දෙන්න හමුදා සෙබළුනි කියලා. මෙතන ඉස්සලා හමුදා නිලධාරීන් ඉස්සක් ඉන්නවා. අපි අගය කරන්න ඕනේ. විශාල හමුදා විරසක් මෙතන ඉන්නවා. එහෙමනම් මේ හමුදා සේවයේ ඉන්න අපේ රට රැකගත් විරෝධා රණවිරුවෙකුගේ භාර්යාවත් ඔබතුමිය ඉතාමත් වාසනාවන්ත. අද එහෙම අභියෝගයක් නෑ. හැබැයි පුතේ අනාගතයේ වෙන්න පුළුවන්. ඒක හිතන්නත් වෙනවා. අපි මොනම රටේ මොනම තිබුණත් මේ දොර කොයි වෙලාවෙ අපේ අපෙන් අහිමි වෙද කියලා අපිට හිතා ගන්න දෙ සමාජ රටාවක් තියෙනවා. එහෙමනම් මේ දරුවා ඉතාමත් ඔබට ඔබක් රාජ්‍ය සේවයේ කියන්නේ මෙයක් රාජ්‍ය සේවයේ. මේ පුතේ අපි කියන්නේ මේ රාජ්‍ය සේවයේ තියෙන හමුදා සේවය කියන්නේ ඔබට මොනවාරි කරදරයක් වුණා ඔබේ දරුවෙකුට කරදරයක් වුණා මේතුමාට ඔබ ගමන යන්න යම් කිසි මොහොතක සිද්ධ වෙනවා විශ්වාසයෙන් සිටින්න ඔබ එන දුවේ පුතේ මාතන්නේ මේ මංගල සභාවේ තවත් විනාඩි කිහිපයක් තිබෙන නිසා කවුරු හෝ ඉඳලා වැඩ සුවපත් මේ දින අපි මේ ප්‍රකාශ කරගෙන ඉන්නවා නම් අපි ආර්දනා කරමු මොකක්ද කිය බලන්නේ නායකත්ව රංගිය බලන්නේ පාරක්කු දෙකක් තිබෙන වෙන මොහොතක් ඒක නිසා අපි ගේමරත්න මනමාල මහත්මයාගේ පියාණන් ඇතුළු අපේ කරුණානන්ද මහත්මයාගේ දුවනිය ඒ පවුලේ ඥාති සියලු දෙනා ඇතුළු අපි සියලු දෙනාම ඥාති රැඩියට හිතවතුන් හැටියට ඉතාමත් සන්තෝෂයෙන් සුබපතන මොහොතක්. අපි බලාපොරොත්තු වෙන්නේ මේ මොහොතේ මේ වගේ වැඩිහිටි රැඩියට මේ වගේ දියකුත්කුත් යුග දිනවල පත් කළා වැඩිහිටි හැටියට අපි මේ පරපුරේ රැකගෙන ආපු ගරුත්වේ හැදියාව මේ කොරණ සම්පත්තුවේ රැකගෙන යන්න පරපුරක් ඉදිරියට ඇත් කරන්න පුළුවන් යුවලක් බිහි කිරීම තමයි අපේ ලොකු ප්‍රාර්ථනය. මම හිතන පරණානන්ද මහත්මයාගේ හේමරත්න මහත්මයාගේ මේ පෞල් දෙකේ සියලු දෙනාගේ බලාපොරොත්තු වද ඔබ දෙපළ යහපත් පෞල් ජීවිතයක් ගත කළා රටට වැඩදායක තුවාලත් කාලා බිහි කළා අපේ පරම්පරා දෙක ඉස්සරහට අරන් යන්න පුළුවන් දරුවන් බිහි කළා අපිට අපේ කියලා කියන්න පුළුවන් පෞල් ජීවිතයක් ගත කළොත් තමයි මම හිතන්නේ ඔබ දෙපළ ඒ වගකීම අද දවසේ එක දවසේ ඉෂ්ට වුණා වෙන්නේ. මෙලා දුවේ පුතේ ඔබ දෙපළ ලොකු අගවීමක් දෙනවා. දුවගේ දෙමව්පිය දෙන්න වෙනුවෙන් පුතාගේ දෙමව්පිය දෙන්න වෙනුවෙන් සාර්ථක යුගදීතිය මම දැන් කතා දෙයක කිව්වා. ඒ සාර්ථක විදිහට යුගදීතියක් ගත කරලා ආදර්ශමත් යුගදීතියක් ගත කරලා මේ සියලු ඥාති සමූහ ගාමයට දෙන්න ඕන කාලේ අපේ පරපුර ඉස්සරහට යන්න පුළුවන් විදිහක් ජීවත් වෙනයි කියලා.
එහෙම පෞල් ජීවිතය ගත කරනකොට උපතිවරලාට කියන කටු පෞල් කතාව දෙකකින් දිව්වා එකක් අපි බෞද්ධ හැටියට කියන අපේ පන්සිල් පද පහ ඒ පන්සිල් පද පහ ආරක්ෂා කර දුවක් පුතක් පන්සිල් පද පහ ඇතුළත තමයි පෞල් ජීවිතේ කොහරි නිත්‍ය කරේ ඉන්නේ එදා උපතිවරලා දෙතුමක් කියන පන්සිල් පද පහ රැගෙන ගිහි ජීවිතයක් ගත කරන්න අපිට බෞද්ධ හැටියට දීලා කියන එකම වික්ෂාපදේ තමයි පන්සිල් පද පහ එකෙන්ද අපි ගිහි ජීවිතේ ගත කරනකොට අපි මේ පන්සිල් පද පහ ආරක්ෂා කරන්න ඕනේ එහෙම ආරක්ෂා කළොත් තමයි අපේ පෞල් ජීවිතය ආරක්ෂා වෙන්නේ එකෙන්ද දුවේ පුතේ පෞල් ජීවිතය සාර්ථක කරගන්න අපේ පන්සිල් පද පහ රැගෙන ගිහි හැටියට අපි මේ පන්සිල් පද පහ ආරක්ෂා කරලා පෞල් ජීවිතය ගත කරන කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ එහෙනම් උපදෙපල ඒ විදිහට පෞල් ජීවිතයක් ගත කරලා අපිට අනාගතේ අපි අද වයස කාය වැඩි දියුණු වෙනවා කියලා කතා කරන්නේ අපි මේ සියලුම ඥාති දෙනාට ඉදිරියනාගතේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරලා පෙන්වන්න උප උප අධ්‍යාපන දින්වත් 11 රාජ්‍ය රැකියා කරන 11 එතන අපිට හැකියාව ශක්තිය තියෙනවා අපි විශ්වාස කරනවා ඔබ දෙපළට හැකියාව තියෙන ඒ කාර් ඉෂ්ට කරලා පෙන්වන්නයි කියලා ඉල්ලමි ඔබ ඥානි වෙනක කාර්යයක් තිබුණේ ඔබ දෙපළට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා මේ රට වැඩ ඇති පුදුම් බිහි කරමින් ඌ ඇති දුවම් බිහි කරමින් යහපත් ජීවිතයක් ගත කරන්න හේතු වාසනා ලැබේවා ප්‍රාර්ථනා කරමි මගේ වටින කිසිවක් කරන්න ඇත්තටම වැදගත්ම කතාව වෙන්න පුළුවන් මේකෙදි අඩුපාඩු වෙන්න පුළුවන් ඒකට සමාවචනය කරන්න මේ අවස්ථාවට සහභාගී වෙලා මම හිතන්නේ මුලින්ම මේ අවස්ථාවට අමාරුවෙන් හරි අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා දේවී ගණ්‍යාරච්චි මැතිණිය සහභාගී වුණා එතුමියට අපේ සියලු දෙනාගේම හදපිරි ස්තුතිය පුද කරන්න ඕනේ ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න මනමාල මහත්මයාගේ පාර්ශවයෙන් ඒ නාවික හමුදායේ ඇතුළු ඒ ඊළඟට පෙමරත් මහත්තයාගේ සෞඛ්‍ය ශේත්‍රයේ වැඩ කරන ඇමිලිමිටි දිසාරෝවාල ඇතුළු සියලුම සෞඛ්‍ය ශේත්‍රයේ නිලධාරි මහත්වරු ආයෝජනයක මෙතනට සහභාගී වෙලා මෙතනට පැමිණියා. ඒ සියලු දෙනාටම පෙමරත් මහත්තයාගේ පෞල් වෙනුවෙන් ස්තුති කරනවා. ඒ වගේම අපේ කරුණානන්ද අයියාගේ පෞල් වෙනුවෙන් මේ අවස්ථාවට පැමිණලා ඉන්න ඒ දුවගේ ඒ මම හිතන්නේ අම්බලන්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙනාම ඒ වගේම අපේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු දෙනාමත් ඒ වගේම පොලිසිය වල සියලුම නිලධාරී අපේ මොකද පෞලට සම්බන්ධ වෙලා ඉන්නෝ පොලිසිය වල විවිධ නිලධාරී මේ සියලු දෙනාමත් සියලු ගම්වාසී සියලු දෙනාමත් අපේ කරුණානන්ද අයියා වෙනුවෙන් මෙතනට සහභාගී වුණා නම් නොකියුවට තරහ වෙන්න එපා විනාඩි 3යි තියෙන මේක ඔක්කොම කියාගෙන යන්න බෑ ඒ සියලුම දෙනා පෞල වෙනුවෙන් පැමිණි සියලු දෙනාම අදපිරි ස්තුතියෙන් මෙතනට පිළිගන්නවා සියලු දෙනාම තනතුරු කියන්න බැරි වෙන්න පුළුවන් තානමාන්තර කියන්න බැරි වෙන්න පුළුවන් සමා වෙන්න ඕනේ සියලු දෙනාම ඒ වගේම කොළොන්න රෝවලේ මගේ යාළු සියලු දෙනාම වෙලින් ඉන්නවා මම දැක්කා ඒ වගේම කරුණානන්ද අයියාගේ පවුලෙන් පැමිණි ඒ අක්කාගේ පැත්තෙන් පැමිණි ඒ බිරිඳ කරුණානන්ද මහත්මයාගේ බිරිඳගේ පැත්තෙන් පැමිණි සියලුම ඥාති හිතා මෙතන ඇත්තටම හරි ආදරෙන් ගෞරවයෙන් භක්තියෙන් පිළිගන්නවා ඒ සියලු දෙනාම අපේ ඥාතියෙක ඉඳලා අඩුව පාඩු කරනවා නම් සමා වෙන්නේ සියලු දෙනාගේ මාවතර මාර්ගයේ සියලු දෙනාට ස්තුතිය පුද කරනවා ඒ වගේම මේ අවස්ථාවට සහභාගීලා ඉන්න සියලුම දෙනාටම අපේ දෙපැත්තටම අපේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් ආයි ස්තුති කතාව නිම කරනවා බොහොම ස්තුතියි සියලු දෙනාට දිමා පියන් සරණයි
வரு